කොළඹ 12 ප්‍රදේශයේ පදිංචි අවුරුදු 62ක් වයස ඇති පුද්ගලයෙක් මුල්ලේරියාව මූලික රෝහලේ ප්‍රතිකාර ලැබමින් සිටියදී ඊයේ දිනේදී මිය ගියා. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ කොවිඩ් නියුමෝනියා තත්ත්වය එම මරණයට හේතු වී ඇති බවයි. මේ අතර කොළඹ 15 ප්‍රදේශයේ පදිංචි දින 20ක් වයස ඇති බිලින්දෙක් පසුගිය 8 වෙනිදා කොළඹ රිජ්ජේ ළමා රෝහලේදී මරණයට පත් වුණා. ලේ විසවීම, බහුඉන්ද්‍රිය අක්‍රිය වීම සහ කොවිඩ් 19 නියුමෝනියාව මෙම මරණයට හේතු වී ඇති බවට පසුව කරන ලද පරීක්ෂණවලින් අනාවරණය වී ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව ඊයේ රාත්‍රියේදී නිවේදනය කළා. කෙසේ වෙතත් මෙම බිලින්දාට වෛරසය ආසාදනය වූ ආකාරය පිළිබඳව තවමත් අහුරු වී නැහැ. මෙතර කොවිඩ් ආසාදනය වීමෙන් මියගිය බිලිඳාගේ සිරුර බහර ගැනීමට එම බිලිඳාගේ දෙමව්පියන් හෝ ඥාතීන් ඉදිරිපත් නොවීම හේතුවෙන් එම සිරුර රජයේ වියදමෙන් ආදාහනය කිරීමට පියවරගත් බව ස්වර්ණවාහිනී පත්‍රයේ වැඩසටහන හරහා අද පෙරවරුවේ කරන ලද විමසා බැලීමකදී අනාවරණය වුණා. කුඩා දරුවෙක් නැතුණ දවස් 20ක බිලිඳෙක් තමයි නැතුනේ. මේ දරුවාගේ මරණය සහ මේ දරුවාට කොවිඩ් වැළඳී තිබෙන ආකාරය සම්බන්ධයෙන් මේ වෙනකොට තොරතුරු වාර්තා වෙනවද? මේ රෝගියා මියගේ කොරෝනා රෝගේ වැළඳීමම නෙමෙයි කියන කාරණාව තමයි අපිට පැහැදිලි වෙන්නේ. මොකද සියලු වාර්තාවලින් අපිට සනාථ වෙලා දෙනවා මේ දරුවාට ඉතා මත්ම දරුණු ගණයේ නියුමෝනියා රෝගී තත්ත්වයක් ඇති වෙලා තියෙනවා. නමුත් මේ රෝගී තත්ත්වෙන් අපිට දරුවා බේර ගන්න ලැබුණ හැකියාවක් තියෙනවා. මේ දරුවා කල් වේලා ඇතිව අපිට රැඟනාව නම් මේ දරුවාට වැළඳී ඇති ආකාරය පිළිබඳව තාම නිශ්චිත වශයෙන් අපිට තොරතුරු ලැබෙන්නේ නැහැ. ඒ පිළිබඳව තොරතුරු සොයා බැලීමට තියෙන කොළඹ මහනගර සභාවේ වෛද්‍යාංශයට මේ අංශයට අපි දැනුම් දීලා තියෙනවා. ඒ අංශය විසින් ගමට ගිහිල්ලා ගෙවල් වලට ගිහිල්ලා ඒ රෝගීන් ඒ කියන්නේ නිවසියෙන් පරීක්ෂා කරලා බලලා ඒ තොරතුරු අපිට අදහෙට වෙනකොට ලැබෙවි. කෙසේ වෙතත් මවට හා පියාට මේ වෙනමිට කොරෝනා රෝගී තත්ත්වය නැහැ. සමහරක් වෙලාවට මීට පෙර වැළඳිලා මේ වෙන විට සුව වෙලා තියෙන පුළුවන්. වෛද්‍යතුමනි මේ කුඩා දරුවගේ මල සිරුර සම්බන්ධයෙන් යම් කිසි ගැටලුකාරී තත්ත්වයක් උද්ගත වී ඇති බවට වාර්තා වෙනවා. ඇත්තටම ඊයේ පෙරේදා දින හවස 4 පමණ මියගේ දරුවාගේ කටයුතු අපි සියල්ලම සූදානම් කරා. ඒ වගේම අධිකරණ වෛද්‍යවරයාටත් ඒ වගේම මරණ පරීක්ෂකවරයාටත් ඉදිරිපත් කරලා ඒ සියලුම කරුණු සාර්ථක ඉටු කරත් මේ මරණය බාර ගැනීම සඳහා දෙමාපියන් ඉදිරිපත් වුණේ නැහැ. ඥාතිවරයෙක් පැමිණලා නමුත් ඔහුටත් බාර ගැනීමට බැරි බව ප්‍රකාශ කරා. කෙසේ වෙතත් අපි රජයේ වියදමින් මේ දේහය ආදාහනය කිරීමට කටයුතු කරා. කෙසේ වෙතත් අපකල විමසීමකදී මියගේ බිලිදාගේ පියා සඳහන් කළේ සිරුර බහර ගැනීමට ඉදිරිපත් නොවු බවට පළවෙන වාර්තා සත්‍යතාවයෙන් තොර බවයි. මියගේ බිලිදාගේ අවසන් කටයුතු සිදු කරන ආකාරය දක්වන වීඩියෝවක් සමාජ මාධ්‍ය ඔස්සේ මෙලෙස සංසරණය වෙමින් තිබෙනවා. මියගේ බිලිඳාගේ පියා සඳහන් කළේ මෙම අවසන් කටයුතු තම අනුදැනුමකින් තොරව සිදු කළ බවයි. ඩොක්ටර් ස්වර්ණවාහිනියට කියලා තිබ්බ ළමයව බාර ගන්න කවුරුත් ආවේ නෑ කියලා. මම ළමයව රෝහලට ගෙනිච්චි 7 වෙනිදා රෑ 10:30 වගේ. ප්‍රවෘත්ති වලට ඩොක්ටර් කියනවා ළමයව බාරගත්තේ 4ට කියලා. අපි ළමයව රෝහල් ගත කළේ කලින් දවසේ රෑ 10:30ට. අපිට පාස් කාඩ් එක දුන්නේ රෑ 12ට විතර. ඒකේ දිනේ තියෙන්නේ 8 වෙනිදා කියලා. අපි 6ට විතර රෝහලට ගියහම ඩොක්ටර් කිව්වා අත්සනක් තියන්න කියලා. අපි එවෙල හැව්වා අපිට ළමයව බාර දෙන්න නේද අත්සන ගන්න කියලාත්. ඩොක්ටර් කිව්වා ළමයව දෙන්න බෑ අත්සන තියලා යන්න කියලා. ළමයව දෙන්න බැරි නම් අත්සනෙන් වැඩක් නැහැනේ කියලා අපි කිව්වා. තව ප්‍රයිවට් PCR එකක් කරමු කියලා අපි කියද්දි ඩොක්ටර් කිව්වා අත්සන තියලා ගිහින් ගන්න කියලා. මම කිව්වා PCR එක කරලා අත්සන තියන්නම් කියලා. PCR එකක් එක්ක එන්න අපි ගොඩාක් උත්සාහ කරද්දි පොලිසිය ගෙදරට ඇවිත් මරණ සහතිකයක් දීලා ගිහින් තිබ්බා. කොවිඩ් පොසිටිව් කියලා රිපෝට් එකකුත් ඒකේ තිබුණා. කිසි ප්‍රශ්නයක් වෙන්න හොඳ නැහැ කියලා අපි ගෙටම වෙලා හිටියේ. අපි ළමයව බාර ගන්න ගියේ නැහැ කියන එක වැරදි. අපේ ළමයව අපි බාර ගන්නේ නැතු ඉන්නේ කොහොමද? එයාව බාර දුන්නේ නැහැ. මේ අතර වෛරසය ආසාදනය වූ රෝගීන් 697 දෙනෙකු ඊයේ දිනේදීත් මෙරටින් වාර්තා වුණා. එම රෝගීන්ගෙන් 357 දෙනෙකුම වාර්තා වුණේ කොළඹ දිස්ත්‍රික්කේ. මේ විදිහට දෛනිකව වාර්තා වෙන ප්‍රමාණය ගත්තත් කොළඹ අවදානම් පැහැදිලියි. දැන් ඊයේ දවස් තුල අපි ගත්තත් 357ක් කොළඹ. ඒ කියන්නේ ප්‍රතිශතයක් විදිහට 51%. සමස්තයක් විදිහට සතිය තුල රෝගීන් 3000කට ආසන්න ප්‍රමාණයක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වෙන තැනට ගිහිල්ලා තියෙනවා. මේ කොළඹ සංඛ්‍යාවෙනුත් අති බහුතරයක් කොළඹ මහනගර සභා සීමාව ඇතුලේ. ඒතර සමස්තයක් විදිහට බස්නාහිර පළාතේ ඊයේ 694න් 590ක් බස්නාහිර පළාතේ. ඒ කියන්නේ සමස්තයක් විදිහට රටේ වාර්තා වෙන රෝගීන්ගෙන් 85%ක් බස්නාහිර පළාතේ. ඉතින් පෙරේද දවසේ ගත්තත් එහෙමම තමයි. ඊයේ වාර්තා වූ රෝගීන්ගෙන් 219ක් ගම්පහ දිස්ත්‍රික්කයෙනුත් 38ක් මහනුවර දිස්ත්‍රික්කයෙනුත් 16 දෙනෙකු කළුතර දිස්ත්‍රික්කයේ අටුල්ගම ප්‍රදේශයෙන් හඳුනාගත් බවත් යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළා. අද දිනේදීත් බණ්ඩාරගම අටුලුගම මාරාව ග්‍රාම සේවා වසමේ PCR පරීක්ෂණ සිදු කෙරුණත් ඒ සඳහා එම ප්‍රදේශවාසීන් සහාය පළ නොකළ බව සෞඛ්‍ය අංශ සඳහන් කළා.
මාරාව ග්‍රාම සේවා වසම තුල 3000කට ආසන්න පිරිසක් වාසය කරන අතර අද දිනේදී PCR පරීක්ෂණ 400ක් සිදු කිරීමට සැලසුම් කර තිබුණා. අපි 400කට PCR පරීක්ෂණත් ඉන් 300කට රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණත් කිරීම සඳහා සූදානම් වුණා. නමුත් ඉතාම අවාසනාවන්ත තත්ත්වය කියන්නේ කනගාටුදායකයි 22 දෙනෙක් පමණයි මේ පරීක්ෂණ සඳහා සහභාගී වුනේ. ඒ පැමිණි අයගෙන් 2 දෙනෙක් රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂාවට පොසිටිව් වුණා. ඉතින් මේක ඉතාමත්ම අවාසනාවන්ත කනගාටුදායක තත්ත්වයක්. මේ අතර වැලිගම නගරසභා සීමාවෙන් COVID-19 ආසාදිතින් 24 දෙනෙකු ඊයේ දිනේදී හමු වීමත් සමග වැලිගම නගර සීමාවේ ප්‍රදේශ කිහිපයකට සංචරණ සීමා පැනවීමට සෞඛ්‍යංශ පියවරගෙන තිබෙනවා. ඒ අනුව වැලිගම නගරසභා සීමාවේ ගල්බොක්ක නැගෙනහිර සහ බටහිර යන ප්‍රදේශات අලුත් වීදියේ කොට්ටගොඩ කොහුණුගමුව සහ හෙට්ටි වීදියේ යන ප්‍රදේශවලට සංචරණ සීමා පනවා ඇති බව සෞඛ්‍යංශ සඳහන් කළා. මේ අතර බේරුවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී බල ප්‍රදේශයෙන් තවත් ආසාදිතින් 18 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා. මේ අතර රෝගියෙකු වාර්තා වීමත් සමග කෑගල්ල ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික රෝහලක් తాවකාලිකව වසා දැමීමට සෞඛ්‍යංශ පියවරගෙන තිබෙනවා. අපිට මේක CCTV වැඩ කරන්නේත් නැහැ. අපිට හොයාගන්න බෑ කවුද කොන්ටැක්ට් වුනේ කියලා. ඒ අනුව මම ආයතනයේ දැනට తాවකාලිකව වහලා නිරෝධායන කටයුතු වලට සේවකයන් යොමු කළා. මේ අතර දඹුල්ල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයෙන් තවත් COVID-19 ආසාදිතින් 3 දෙනෙකු අද හඳුනාගෙන තිබෙනවා. එලෙස හඳුනාගත්තේ ආර්ථික මධ්‍යස්ථානයේ වෙළඳසැල් දෙකක සේවයේ නියුතු 2 දෙනෙක් සහ ආර්ථික මධ්‍යස්ථානයට එළවලු රැගෙන යාම සඳහා දෛනිකව පැමිණෙන රියදුරෙක්. ඒ අනුව මේ වන විට එම මධ්‍යස්ථානයෙන් හඳුනාගෙන ඇති සමස්ත ආසාදිතින් ගණන 8ක්. ඇහැලියගොඩ දිවුරුම් පිටි ඇඟලුම් කර්මාන්ත ශාලාව ආශ්‍රිතව තවත් ආසාදිතින් 9 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා. එම ඇඟලුම් කර්මාන්ත ශාලාවේ සේවකයන් සහ ඔවුන්ගේ ආශ්‍රිතින් ලෙස ඔවුන් හඳුනාගෙන තිබු අතර මේ වන විට එම කර්මාන්ත ශාලාවෙන් හඳුනාගෙන ඇති සමස්ත ආසාදිතින් ගණන 229ක්. මේ අතර අවිස්සාවේල්ල සීතාවකපුර අපරයන සැකසුම් කලාපයෙන් ආසාදිතින් 85 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා. එම ආසාදිතින්ගේ පවුල් සහ ආශ්‍රිතින් 350කට වැඩි පිරිසක් නිවෙස් තුල නිරෝධායනයට යොමු කර ඇති බව සෞඛ්‍යංශ සඳහන් කළා. මේ අතර මාස 2ක පමණ කාලයක් තම ප්‍රදේශ හුදකලා කර තිබුණද ප්‍රමාණවත් සහන නොලැබුණු බව පවසමින් ග්‍රෑන්ඩ් පාස් පොලිස් ඔසමේ පිරිසක් අද විරෝධතාවක නිරත වුණා. ඔරුගොඩවත්ත ප්‍රදේශයේදී අවිස්සාවේල්ල පැරණි මාර්ගය අවහිර කරමින් ඔවුන් විරෝධතාවයේ නිරත වීම හේතුවෙන් එම මාර්ගයේ රථවාහන ධාවනයටද බාධා එල්ල වුණා. මේ පාර පොඩ අපි එක සයිඩ් එකකින් ඔක්කොම ඉඳගෙන ටිකක් දුරස්ත භාගයකින් ඉන්න කොට ඔගොල්ලෝ යන්න ඕනේ නෑ. ඔගොල්ලෝ ඉඳගෙන කියලා ඔබ මේ දකුණු පස. ඔවුන් පවසන්නේ හුදකලා කර තිබූ මාස 2 සඳහාම ලැබී තිබුණේ රුපියල් 5000 දීමනාව පමණක් බවයි. අන්න බොණ්ඩක් නැත්තම් මාස 2ක් වෙනවා නෑ මේ ගෙවල් වල. ඒක මං දාතියල මාස 2ක් වෙනවා. ආ ආයෙත් මොකද පසුව ග්‍රෑන්ඩ් පාස් පොලිසිය මැදිහත්ව හෙට දිනේදී ගැටළු වලට විසඳුම් ලබා දෙන බව පැවසීමෙන් අනතුරුව පිරිස විසිර ගියා. මේ අතර කොළඹ දිස්ත්‍රික්කයේ හුදකලා කර ඇති මහල් නිවාස සහ එම ප්‍රදේශ ආශ්‍රිතව පුද්ගලයන් කඩිනමින් PCR පරීක්ෂණ සඳහා යොමු කර හුදකලා තත්ත්වයන් ඉවත් කිරීම සම්බන්ධයෙන් ඉදිරි දින කිහිපය තුළ තීරණය කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළා. විශේෂයෙන්ම ඊයේ දිනේදී කොළඹ නගරයේ ආශ්‍රිත බොහෝ මහල් නිවාසවල PCR පරීක්ෂණ ඒ වගේම ඇන්ටිජන් පරීක්ෂණ සිදු කරනු ලැබුවා. ඒ සම්බන්ධ ප්‍රතිඵල ලැබීමට නියමිතව තිබෙනවා. විශේෂයෙන්ම සෞඛ්‍යාංශය ඒ වගේම ආරක්ෂකාංශ පොලිසිය අපි බලාපොරොත්තු වන්නේ ඉතා ඉක්මනින් දීර්ඝ කාලයක් මේ ආකාරයට හුදෙකලා කර තිබෙන ප්‍රදේශයේම හුදෙකලා බවින් මුදා හැරීම සඳහා ඒ නිසා මේ PCR පරීක්ෂණ සිදු කර ප්‍රතිඵල ලබා ගන්න ඒ ප්‍රදේශවලින් ආසාදිතයින් එහෙම නැත්නම් අනුපොකුරු නිර්මාණය වෙන්නේ නැත්තම් අපට පුළුවන් වෙනවා ඒ ප්‍රදේශ මුදා හැරීම සඳහා. මේ අතර ඉදිරියේදී එළඹෙන උත්සව සමය සෞඛ්‍ය ආරක්ෂිතව සැමරීමට පියවර ගන්නා ලෙස සෞඛ්‍යංශ ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. සෞඛ්‍ය උපදෙස් නොපිළිපදමින් ජනතාව උත්සව සමය සැමරීමට පියවර ගත හොත් ඉදිරියේදී සංචරණ සීමා පැනවීමට සිදු විය හැකි බවද යුද හමුදාපති ලුතුනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළා. ජනතාව බුද්ධිමත්ව කටයුතු කරයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. අපි දන්නවා මාර්තු වල COVID-19 ලංකාවට ඇතුළත් වුණාන් පස්සේ අපි අපගේ සිංහල බෞද්ධ දමිළ ජනතාවේ අපගේ අවුරුදු චාරිත්‍ර කිරි ගෙනමනීමට හැකියාවක් ලැබුණේ නැහැ. නිවෙස් වලට තම තනුව තනියෙන් කරගත්තා වගේ. ඊට පස්සේ අපිට වෙසක් ආවා. ඒ අවස්ථාවේදීත් යම් කිසි තත්ත්වයක් ඇති වුණා. ඉතින් දැන් මේ නත්තල් සමයේ පැමිණෙන්නේ ඒත් එකම අවසාන මාසය ඇවිල්ලා තිබෙන්නේ. ඉතින් ඒක උත්සවයේ සමයක්. ඉතින් ජනතාව තේරුම් ගත යුතුයි රටෙන් කොවිඩ් පහව ගිහිල්ලා නැහැ මේ අවස්ථාවේදී. මේ අතර රෝගී තොරතුරු කඩිනමින් රැස් කිරීම සඳහා මෘදුකාංගයක් අද හඳුන්වා දුන්නා. ඒ සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා දේවී වන්නියාරච්චි මහත්මියගේ ප්‍රධානත්වයෙන්.
सुपरीक्षा लेस नम करती मेम मृदुकांगे पैविसी हतर पुराम क्रियात्मक मेत्र कैगल प्रदेश देशीय वैद्यवरेकुवन दम्मिक भंडार महता विसिन कोविड मर्दने संदुर्नादुन औषधय अद पार्लिमेंतु मंत्रीवरुण मेतद लबादुन्ना कथानायक महिंदयाप अभयवर्धन महतायतुलु मंत्रीवरुण एम औषधय पार्लिमेंतु परिश्रयदीम दम्मिक भंडार आयुर्वेद वैद्यवरया विसिन मेलेस लबादेनु लबुवा